හයි මොබයිල් ගේමර්ස් එනන් තවත් ෆ්‍රී ෆයර් වීඩියෝ එක සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අලුත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තිනවා. ඔය ඩෝප් විශාර කියලා කෙනෙක් ඉන්න ඔයාගේ අතේ තිනවා ගන්න එකක් පේනවා ඇති. AUG එකට අලුතින් අපි ස්කින් එක අලුත් මේ ඉවෙන්ට් එක. ඉතින් ඔය ඔක ටොප් අප් පිස්සෙක් ටොප් අප් කරනවා කියන්නේ ආයි ඉතින් සත්කයට ඩයමන්ඩ් අඩුම ගානේ 5000ක්වත් මේ වියදම් කරනවා ඇති. මම නිකන් account එක පෙන්නන්නම් බොරු කියනවා කියලා නිකන් හිතනවා නා ඔයගලන්ට. ගියේ සරේ ලැට් එක බැච් ගන්න විතර පොඩ්ඩක් බලා ගන්න. ඉතින් පේනවා ඇති ටොප් අප් පිස්සෙක්ගේ තරම ඉෂාර ඔන්න ස්කින් එක අරන් තිනවා. මමත් ස්කින් එක ගන්න තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම ඉවෙන්ට් එක පැත්තට ගිහින් බලමු මොන වගේද තියෙන්නේ කියලා. ඔන්න තියෙනවා ඊඩිස්ලා ටොප් අප් එකක් දාගනිමු. ඔගොල්ලෝ මේකට වප් කරනවා නම් දැම්මට වප් කරන්න එපා. මේට වප් ඉවෙන්ට් එක දාලා තියෙනවා නම් ඊළඟට වප් ඉවෙන්ට් එක cover කරන්න මම මේ වීඩියෝ එක ගේන්නත් ඕනි හින්දායි ලොකුවරම ටොප් කරන්නේ. නැත්නම් ඉතින් ඕගලන්ට එහෙම හදිස්සියක් නැත්නම් ටොප් අප් ඉවෙන්ට් එක cover කරන් ඊළඟ ඕගලන්ට මේ ගන්න එක ගන්න පුළුවන්. ටොප් එක දාගමු. 1000 ගන්න කොහොමද යනවා මතක විදියට. මම කියන්නේ වීඩියෝස් මගේ වීඩියෝක් බලලා තමයි හැම ඉවෙන්ට් එකම cover කරන් ඉන්නේ. හරි කට සියක් දාගත්තා. ඕකේ තවට සියක් දාගමු. ඒක මදි වුණොත් තව 500ක් කියන්නේ 800 පැක්ක රුපියල් 800 ඩයමන්ඩ් 500ක පැක්කයක් දාගමු. බලමු ඩයමන්ඩ් 1000 ගන්න තියෙන තාම අර මොකද්ද ඒකට කියන්නේ ස්කින් එක අතේ මොකද්ද ගින්දර යන ස්කින් එක නම් ගන්න බැරුණා. මේ ඒක අතෑරලා දානවා මොකද වැඩක් නැහැ කියලා හිතනවා. මේ ඒකට එච්චර ඩයමන්ඩ් කාලා වීඩියෝ දිගටම බලා ගන්න ගොඩක් කට්ටිය අහලා තිබ්බ මගේ පෝස්ට් එකකුත් දැම්මා කමෙන්ට් පෝස්ට් එකකුත්. මේ මොකද්ද මේ YouTube Free Fire ගහන සෙට් එකේ වළිය මේ YouTube කරන කට්ටිය අතර තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් අපි ඒක ගැන පස්සේ කතා කරමු. මෙන්න තියෙනවා ඉවෙන්ට් එක AUG Strike කියලා. බලමු මෙන්න ඉවෙන්ට් ටයිම් ඔන්න ඔය ටික තියෙනවා. ඊට පස්සේ බලමු එක්කස් දැන්නේ හම්බෙන්න තියෙන්නේ ෂෆල් කරන්න තමයි තියෙන්නේ. කොහේ හරි යති බොක්ස් එක ඔන්න තියෙනවා. කැලටි කැමිරලා ඇඹිරලා එනවා. හරි ඔන්න ආවා. අපි දෙමු එහෙනම් පළවෙනිටම පළවෙනිගේ බින්දුව ඊළඟ එක 9යිද කොහෙද කන්ෆර්ම්. හරි තව බොක්ස් එකක් හම්බුණා. ඔන්න 29 එකකුත් දුන්න බලමු. ඔන්න තව බොක්ස් එකක් හම්බුණා. මේ ට්‍රික් නම් ඉතින් අනේ මන් ට්‍රික් දාන්න නම් බෑ. මේ මට නම් හිතා ගන්න බෑ ට්‍රික් මොනවා හරි තියෙනවද කියලා. ගම් බලන්න මේකත් 99ක් දෙමු. තව 1000 ගන්න ඩයමන්ඩ් තියෙනවා. බලමු ඊද කියලා. 199යි. නැහැ ආවේ. ඉතින් අන්තිම දෙකෙන් එකක් තමයි තියෙන්න ඕනේ. කන්ෆර්ම්. මේක දෙමු. ඉන්සෆිෂන්ට් ඩයමන්ඩ්. 499යි. මම හිතන්නේ අන්තිම එකට මට ඩයමන්ඩ් මදි වෙන පාටත් සමයි යන්නේ. බලමු. ගොඩක් දුර ඩයමන්ඩ් මදි වෙයි. එහෙම වුණොත් තව ටොප් අප් එකක් දාගන්න වෙයි. මේ 500ක් දාගෙන බලමු. හරි තව 500ක් දාගත්ත අපි. ඕකේ 900 ගන්න තියෙනවා ඩයමන්ඩ්. ගොඩක් දුරට මදි වෙයි මේකත්. මේ මොකද අන්තිම එක 600 ගන්නද කොහෙද බලමු. තව බොක්ස් එකක් හම්බුණා. 799. කියන්නේ තව ඩයමන්ඩ් 355ක් මදි. ඒ ඩයමන්ඩ් 355ක් දාගෙනම මම ඉවෙන්ට් එක කවර් කරගන්න. ඒකත් පෙන්නනම් මම මුලින් රීලෝඩ් එකක් දාගන්න ඕනේ. මේ මේකත් 360 අයියා තමයි මේ කමියුනිකේෂන් වහලා ටග් ගාලා රීලෝඩ් එකක් දාගන්න ඕනේ. ඉවෙන්ට් එක කවර් කරගන්න කොහොමත් මම ඊළඟ ටොප් අප් එකක් දාගෙනම ගන්න එක අරගෙන පෙන්නන්න. හරි එහෙනම් ඔන්න රීලෝඩ් එකක් දාගෙන ආවා. මේ කාඩ් එකක් ඉල්ලගත්තා. ඒකත් දාගෙන ආවා. අපි ඩයමන්ඩ් තව 500ක් තව 355ක් ඕන. ඩයමන්ඩ් 500ක් දාගමු එහෙනම්. එතකොට අපිට 799 කරකව ගන්න පුළුවන්. බලමු. හරියටම 801යි තියෙන්නේ. දෙයිද බලමු. සමහරලාට මේ 800ක් 800ක් තිබ්බත් මදි. බල 805ක් 810ක් විතර තියෙනවනේ. මේ මොකක්ද දන්න ඒක ඩයලොග් එකේ අවුලක්. ටැක්ස් අයින් කරත් ඒක තියෙනවා. දැන් සමහර කට්ටිය ටැක්ස් එක දාපින්ද කියලා. මේ ටැක්ස් අයින් කරත් ඒක තියෙනවා. ඉතින් කොහොම වෙයිද දන්න. ඒක පොඩ්ඩක් බලන්න ඕගොල්ලොත් මීටර වෙලා තියෙනවනම් ටොප් අප් කරද්දි. හරි අන්තිම ස්පින් එක තියෙන්නේ. ඒකත් දෙමු. 799යි. AUG එක ගන්න තියෙන්නේ අපිට.
කන්ෆර්ම් හරි තව ඩයිමන්ඩ් 165ක් තියෙනවා හරි අපි බැක් කරලා බලමු ඔපන් වලට ගිහිල්ලා කොහමද ඒ UG එකේ අලුත්ම ස්කින් එක කියලා කොටේ රික්වෙස් දායි දැන් දඩබඩ ගාලා බලමු ගිහිල්ලා මෙන්න තියෙනවා ඒ UG එකේ අලුත්ම ස්කින් එක පට්ටම ස්කින් එක තමයි ඉතින් පේනවා ඇති බාණ්ඩි සුප්‍රී හරි අපි යන් එහෙනම් කඩේටම පේන්න දාගෙන ආවා එහෙනම් සුප්‍රීම ස්කින් එකක් තමයි ඒකත් ගත්තා මම කිව්වා මුලින්ම මේ වීඩියෝ පටන් ගද්දිම කට්ටියට මේ YouTube එකේ වලියක් ගිහින් තිනෝ ඔය දන්නවා ඇතින ගොඩක් කට්ටිය YouTube එකේ සර්ණ කට්ටිය දන්නවා ඇති මොකද ප්‍රශ්නේ කියලා එක නික්කා ගොඩක් කට්ටි දැන් හිතන් ඉනෝ නික්කා 60000ක් ගැහුවා කියලා ලොකු කමෙන් ඉන්නවා එහෙම කියලා ඒක එකක් ඊට පස්සේ දෙවෙනි එක නික්කාගේ ගිල් එකේ කට්ටිය දැන් කස්ටම් ගහනවනේ ඒකත් පොඩි ප්‍රශ්නයක් මේ කට්ටිය දැන් SL දිනෝ ෆොක්ස් කියනවා වටෙන් ඇවිල්ලා ගහනවලු දැන් එයා ඊයේ වීඩියෝ එකක් දා තිබ්බා හෙලිදරව්ව කියලා නික්කාගේ යාගේ වීඩියෝ දා තිබ්බා ඇත්තටම එතන වටෙන් ඇවිල්ලා ගහනවා මමත් එහෙම වටෙන් ඇවිල්ලා ගහන එක කැමැත්තක් නැහැ ඒගොල්ලන්ගේ ගිල් එක එහෙම කරනවද දන්නේ නැහැ එහෙම කරනවා නික්කා කැමැත්තක් තියනවද දන්නේ නැහැ වටෙන් ඇවිල්ලා ගහන එකට මේක නම් මන් දන්නේ නැහැ කොහොමද කියලා උමර වටෙන් ඇවිල්ලා ගහනවා මගෙත් ඒකට කැමැත්තක් නැහැ ඊට පස්සේ ෂෙනුවා ෂෙනුවාගේ ගිල් එකයි මාස්ටර් ගෑන්ගේ ගැහුවා මමත් වීඩියෝ බැලුවා මටත් පොඩ්ඩක් හිතාගන්න අමාරු මේ රෂ් කින්ඩම් කියන්නේ සුපිරිම ගිල්ලයක් ඒ කාලේ ඉඳන් මන් දන්නේ කියන්නේ මම ගහන්න ගත්ත කාලේ ඉඳන් වගේ දන්න හොරි කියන්නේ අර මං දැනුමත් තීදී මේ ෆ්‍රී ෆයර් ගැන ඒකට දන්න හොඳ ගිල් එකක් සුපිරි වැඩ්ඩුවින් ගිල් එකක් එහෙම එකේ මාස්ටර් ගෑන්ගේ සුපිරිම වැඩ්ඩුව ඉන්නවා හැබැයි හිතාගන්න අමාරු ආර මැච් එක කෑම මාත් ඉතින් වැඩි අහන්න ගියේ නෑ ඉතින් මේගොල්ලෝ එකල කතා කරලා ෆ්‍රෙන්ඩ්ලි මැච් කරලා දාලා තිබ්බේ අහන්න ගියේ නෑ ඊට මේ කොමාරි ෂෙනුවා මේ ළඟ දවස් මැසේජ් දෙනවා බලවන් ගුවන් මෙහෙම වැඩක් කරලා තිනවා මේ ඒක මේ මේකේ දාලා තිනවා කොමාරි මොකද්ද මුනේ කියලා හිතාගන්නත් බෑලු කොමාරි මූ වීඩියෝ එක දාලා ගහලා තින්නේ මේන්ස් කොඩුන්නේ හැබැයි දාලා තින්නේ තම්බ්නේල් එකේ මේන්ස් කොඩ් කියලා එහෙම කියලා ඉතින් කොහොම හරි දැන් වෙලා තියෙන දේ දැන් අද වෙද්දි කොහොම හරි ෂෙනුවා වීඩියෝ එකේ දායි එයාගේ කස්ටම් එක දින්න කියලා දා තිබ්බ ස්ටේටස් තා පෝස්ට් එකකුත් දා තිබ්බා ඊයේ රෑ ගහුවා කියලා කස්ටම් එකක් ඒක රෂ් කින්ඩම් වින් කරා කියලා ඉතින් අපිට ඒකත් බලා ගන්න පුළුවන් වෙයි පැත්තක් ගන්න බෑ ඇත්තටම නික්කා කියන්නේ මගේ හොඳ යාළුවෙක් නික්කා තමයි මුලින්ම channel එක support එක දීලා support කරන sponsorship තමයි free fire පැත්තම කරේ ෂෙනු කියන්නේ එලම් බොක්ක ඒ කියන්නේ නික්කාගෙන් සෙට් උනේ මේ ළඟක දීක ළඟදී කියන්නේ මේ කොරෝනා සිද්ධිය වලට කතා කරන්න ගත්තේ පට්ටම් ෆිට් නෑ ඒ කියන්නේ උට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් රීලෝඩ් එක දාගෙන උනත් කතා කරනවා මටත් මොකක් හරි දුරට කතා කරලා මෙහෙම දින්නක් තියෙනවා බම් මේ ඉවෙන්ට් එක cover කරගන්න විදියක් නෑ මට කිව්වා මූට් මේ කරනවා ඒ ඌත් පට්ටම චරිතයක් අනිත් එක නම් SL Dino Fox ඌත් ඒ කියන්නේ channel එක ඔය ටිකේ PK තිබ්බ කාලේ අයියා කෙනෙක් PK තිබ්බ කාලේ මම කතා කරලා තියෙනවා ඊට අමතරව මේ ළඟදී මගේ account එක නැති වෙලා මම කිව්වෙත් නෑ SL Dino Fox අයියාම කතා කරලා කිව්වා මෙහෙම දේව කරපන් මෙහෙම මෙහෙම කරපන් කියලා කිව්වා ඉතින් ඒ දේව කළා account එක ගන්න පුළුවන් වුණා කොහොම හරි ඉතින් කොහොම හරි තුන්දෙනාගෙන් මට එහෙම අර එක්කෙනෙක් අතාරින්න මම මෙයාගේ පැත්ත එහෙම කියන්න බෑ කියන්න තියෙන ඉතින් ප්‍රශ්න ඇති මොකක් හරි නික්කාගේ තරක් දැක්ක ඇති ඇත්තනම් මේ ඇත්තම රෂ් කින්ඩම් මේ මේන් ස්කොට් දාන්න නැතුව මැච් එකක් දාලා මේන් ස්කොට් කියලා බොරුට දාන්න ඕනේ එහෙම දාන්න තිබ්බා දැන් කොහොම හරි ඒකට ඒක ක්ලෑෂ් වෙනවා මොකද දැන් ෂෙනුවත් ඒක හරියන වීඩියෝ එකක් දායි අනිත් එක වටින් ඇවිල්ලා ගහුවා නම් ඒක ලයිව් වල නික්කා කියන්න ඕනේ නික්කාට කියන්න තිබ්බා වටින් ඇවිල්ලා ගහුවා තමයි ඉතින් කස්ටම් එහෙම මොකක් හරි කියන කවර් කරගන්න තිබ්බා කොහොම හරි ඉතින් මොකක් හරි වැඩක් දාන හදාගන්න ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ මට කාටවත් එහෙම වැරද්ද පටවන්න ඕනේ නැහැ මොකද මගේ සම්බන්ධයක් නැහැ මම අර මගේ යාළුවෝ පුතුන් දෙනෙක් හින්දා තමයි එහෙම කිව්වේ ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ ඉතින් මොකක් හරි දෙයක් වුණොත් අපිත් බලමු අපිත් ළඟකදී මාස්ටර් ගෑන්ග් එක්ක ගහන්න ඉන්න කස්ටම් එකක් අපේ ගිල්ඩ් එකේ මේන් ස්කොඩ් එක එයා කිව්වේ මේ ක්ලාසික් එකක් ගහමු කියලා මම CS එකක් ඉල්ලනවා අපිත් ගහලා බලමු ඉතින් අපේ නම් මහලුකු වැඩ්ඩු නැහැ මාස්ටර් ගෑන්ග් එකේ තරම් රෂ් කින්ඩම් එකටත් ගහපු වැඩෝ ඉතින් අපේ කොහොමත් ගහයි අපිට මහලුකු වැඩෝ නැහැ ඉතින් අපි සාමාන්‍ය යාළුවෝ එකතු වෙලා ඉන්න ගිල්ලෙන් මේක මහලුකට කොල්ලෙකු තුරන් ගහන්න ඉතින් ඉවෙන්ට් එකක් ආපු ගමන් ආපහු අරගෙන එන්නම් වීඩියෝ එකක් එතකන් ගිහින් එන්නම් channel එක තමයි subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම like එකක් දාන්න වීඩියෝ එකට share පාරක් දාන්න ගිහින් එන්නම් boys goodbye